යිබෝන් අදත්බෝම ආදරයෙන් අපේ නාලිකාවට ඔබෝ පිළිගන්න. ඉතින් අද අපි කතා කරනවා පොල් කටු අගුරු නිෂ්පාදනය පිළිබඳව. අපේ ගමේ සුලබෝ තියන මේ පොල්කටුවලින් පැය කීහිපයක් ඇතුළත කෘපියල් ලක්‍ෂ ගානක මුදලක් හම්බ කරන විදිිය ඉතාමත් සරලව මමා අදෝපට කියල දෙනවා. ඔබ පදිංචි ස්ථානයේ පොඩි ඉඩක් තියෙනවනං සහ ල්ටුව ඔබ පස්ුවෙන් සපයා ගත හැකි නම් ඔබට රුපියල් ලක්ෂ ගණනාවක් පැය කිහිපයකින් මේ පොල්කටු අගුරු නිෂ්පාතිනය අරහස්යාගත හැකි. ඉතින් අන්තිමට මම සඳහන් කරන්න මේ පොල් කටුව අගුරු මිදී ගන්න පුද්ජලයන්ගේ දුරකතනාංකයන් ඉතින් ඔබට හිතන වනම් මේ වඩ එක හොඳයි කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටනවා අපි සස්ක්‍රයිප් කරන්න ලයි කරන්න තවත් කෙනෙකුට දැනගන්නට ෂයා කරන්න මි බලමු කොහොමද මේ පොල්කටු අගුරු නි්පානය කරන්න කියලා. එති ඔබවිෙනුවෙන්ම මම ආවා පොල්කටුුවගුරු නි්පානය කරන ස්ථානයකට. මේ පොල්කටු දැවමින් පවතින්නේ ඒ සඳහා සකස්කර වලක අඩි හයක විතර විස්කම්බය තියෙන අඩි හතරක් පමණ ගැමුර රවංආකාරයට සකර වලක්. මේ වල පතුලේ පොල්කටු සීයක් විතර මුලින් තබලා ඒ පොල්කටු සීයට ගිනිි බන්නවා. ඉට පසු ක්‍රමාණුකූලව ඒවා ඇවිලෙන පරිදි ටිකෙන් ටික ටිකෙන්ටික මේ වල පිරී යනවිදියට පොල්කටු එකතු කරනවා. එකතු කල්ලා වැඩිපුර පොල්කට තිබුණුත් මේ වලෙත් මේ ආකාරයට ඉහලට ගඩ ගසන්න පුළුවන්. මෙතනද අපිට මේ ගින්දර ටිකක් පාලනය කරගන්න සිදධ වෙනවා නැත්තම් මේ පොල්කට අගුරුව වලට වඩ පොල්කටු අලු අපි ගන්න සිද්ධ වෙනවා මේ ගින්දර පාලනය කරේ නැත්. අන්නේ නිසා තමයි උුන් මේ වල උඩින්ං මේවිදියට මේ අම්මු කොලාතු වලින් ආවරණය කල්ල තියෙන්නේ මෙතනද යොදාගන තිබෙනවා කෙසිල් පිතිසාහ ගාල පිති මේ ඉඩමි තියෙන දීවල් වෙන්නේ කෙල් සහ ගහල ඒවතමයි මෙතන ද යොදාගන තියෙන් ඉති ඔබේවි වදේශය බට තියෙන දෙයක් මොනවාහරි වලින් මේක උඩින් ආවරණය කරග්ඩ අවශවෙනවා. මේ ආවරණය නිසා පොල්කටුවලට ඔක්ෂිජෙන්න් ලැබීම ටියක් අඩුවෙනවා. එනිසා පෝර්ණ දහනයක් මේ වලා ඇතුළ සිද්ධ වෙන්නෙන් නෑ. මෙන මේක අපිට වාසයක් බවට පත්වෙනවා මේ අර්ධ දහනයක් සිදුවන නිසා මේ පොල්කටුවලින් අඟුරු වැඩි ප්‍රමාණයක් ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් නගරබදව ජීවත්වයෙන් ඔබට මේ කොලාතු හොයන්න හැකියාවක් නැහ. ඉතින් මේකට කොලාතුම අවශවෙන්න නැහැ. ඔබට කැමති දේකි මේ ආවරණය කරන්න පුළුව මුදාාහරණයක් විදිටිත්පුත්. තකරන් චිටයක් වෙන්න පුුවන් යම් කිසි තහඩුවක් වෙන්න පුළුව මේ ඕනම දෙයකින් මේ වල ආවරණය කරගන්නට අවශවෙෙන්න්නේ මෝන්්ටත් මේ ඒකගේ ශීට ඇතින නමුත් මෙයද පොල්කටුටිකක් වැඩි නිසා තමයි මේ උට පොල් කඩු ගඩක් තිය නිසාතම මේ මේ කොල්ලාතු ොලින් ආරණය කල තිබන්නේ නැත්තම මේ වලේ ප්‍රමාණ් දැම්මොත් ඒ වල වැහැෙන විදියට චීට්ට හෙකින් මේක සම්පූර්ණයම ආවරණය කරන්න පුළුවන් මෙමෙනකොට ආවරණයඉවත් කරලා තියෙන්නේ මේ ඉවත්කරාට පස්සේ තමයි මේ මත්තුපිට තියෙන පොල් කටු දවීම අරම්භ වෙන්නේ ඒ දැවීමෙන් ඇැතිවන ගිනි දැල් තමයි ඔබට එපයෙන්නේ. මෙෙන මෙයාකාරයට ලී අක්කාධාරයෙන් අවසානයේදී මේ නොදැල්ලුුණු පොල්කටු දැල්ලුවීම සඳහා මෙ මත්තු පිට ටිකක් එයාට මෙහාට පෙරලමින් මෙ ගින්දර පාලනය කළ යුතුයි මේ වෙනවිට පොල්කටුුවලින් අපට අවශ්‍ය අගුරු නිස්පාදනය වෙලා තිබෙන්නේ. නමුත් මෙහි තිබෙන අධික ධානතත්වය නිසා තව දුරටත් මේ පොල්කටු ඇලේෙනවා. එනිසා චලේස්ස නිවාගතයුතුයි. එදැන් මේ පොල්කටුුවගුරු නිෂ්පාදනය සඳහා මේ අවස්ථාවේද ඔවන් පොල්කටු පන්දහසක ප්‍රමාණයක් යොදාගත්තා. මේ පොල්කටු පන්දහසක ගින්දර නිවන්නට විශාල ජල්ප්‍රමාණයක් අවශ්‍යයි. මේ පොල්කටුවලල්ට ගිනි තබන්නට පෙර අනිවාරෙම්ම ඔබ ඒ සඳහා අවශ්‍ය ජලය සපයාගත යුතුයි. මේ සඳහා වඩාත්ම සුසුවන්නේ බැරල්ලේකට ජලය පුරවා තැබීම. එමනත්තං ඒ වගේ විශහල භාජනයකට ජලය පොරවා ගැනීම. සාමාන්න ජලනලයකින් එන පොඩි ජල ප්‍රමාණයකට මේ ගිනිමැලේ නිවන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ මේ ගිනිිමැලෙන් නිවන්න ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න ඔබේ. අංගුරු ප්‍රමාණය විනාස් වෙලා යනවා ඒ අංගුරු අල්ලු බවට පත් වෙලා යන එනිසා මේ අගුරු නිෂ්පාතිනය වනාට පස්සෙේ ඉතා ඉක්මනින් මේ ගිලි මැලය නිවාගතයතුයි එනිසා ඔබ පෙර ජල සම්පාදනය කොට තබාගන්න. එති මේ වනවිට ජලය දමාකිිනිමැලය නිවා අවසන් එකයන්නේ අපිට අවශ්‍ය අගුරු නිස්පාදනය වෙලා තියන්නේෙදෑ. ි බලමු මේ නිස්පාදනය වෙච්ච අගුරු කොහොමද කියලා. ඔබට මතගැඇති මේ වලේ මතු පිටත් පොල්කට පුරවා තිබුණ දැන් කෙනිගෙන අවසන් වුනාට පස්සේ වලෙන් භාගයක් විතර තමයි පොල්කටු අගුරු විදිහයට ඉතිර වෙලා තියෙන්නේෙ එඉතා සාර්ථක මේ දහනය සිද්ධ වෙලා තිබෙනවා අගුර කිිලෝ එකක් රුපියල් එකසිිය විස්සක් වෙනවා. ඉතින් මේ දැල්ලූ පොල්කටුවලින් මෙතන සාමාන්‍යයෙන් අගුරු කිරෝ දෙසීයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා ඉතින් කඩංහදල බලන්න මේ පොඩි වෙලාවකින් මොනතරං මුෝදලක් මේ අගුරුවලින් හම්බ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔොබට යම් වැටහීමක් එන්නට ඇති ඔල්කටුවන්ගුරුනිෂ්පාදනය පිළිබඳව. ඉතින් ඔබට සිතෙන්නේ කොමක්ද ඔබට සිතින දේ පහතින් සටහන් කරන්නට